අපි අද බලමු තවත් ගැටලු කීපයක්. මේ ගැටලුවේ තියෙන්නේ පළවෙනි එක 21. කුහර සිලින්ඩරයක් තියෙනවා. මේ කුහර සිලින්ඩරේ සිරස් හරස්කඩක් තමයි මේ ඊකොටසක් පෙන්වන්නේ. මේ සිලින්ඩරේ මේ අතට, ඒ කියන්නේ අක්ෂයේ තිරස්සු තියෙනවා. අක්ෂයේ තියෙන ඇත්තම මේ රූපය හැටියට මේකට ලම්බකව. මේ බෝඩ් එකට ලම්බකව. ඒක උඩ තියලා තියෙනවා සමාන අරය සිම්පල් ආර් වූ මේකේ අරය ඇත්තටම සිම්පල් ඒ අරය සිම්පල් ආර් වූ සිලින්ඩර දෙකක් හරි ඒකාකාර ඒතර ගුරුත්ව කේන්ද්‍ර තියෙන්නේ කේන්ද්‍රය මත ඒතර මේකේ හරස්කඩක් තමයි අපි ගන්නෙ මේ කුඩා සිලින්ඩර වල කේන්ද්‍ර හරහා යන හරස්කඩක් ගන්නෙ ඒ වගේම මේ පහළ සිලින්ඩර දෙකේ බර දෙකයි W උඩ සිලින්ඩරේ බර W උඩ සිලින්ඩරය මේකට උඩින් තියලා තියෙන්නේ ඒකේ තක්ෂේ තිරස්ව දැන් මෙහෙම තිබ්බම අපි දන්නවා මේ දැන් මේක තලයක තිබ්බනම් මේ මැද සිලින්ඩරේ වැටෙනවා මේ දෙක අතරින් හැබැයි මේකේ පොඩි වක්‍රතාවයක් තියෙන හින්දා සමහර විට මේක රැඳෙන්න පුළුවන් අපෙන් අහන්නේ කුඩා සිලින්ඩරයක අරය සිම්පල් ආර් නම් විශාල කුහර සිලින්ඩරයේ අරය සිම්පල් ඒ නම් සමතුලිතතාවය සඳහා මෙන්න මේ අවශ්‍යතාවය සපුරවලන්න ඕනේ කියන එක තමයි පෙන්වන්න ඕනේ මේකේ ඒ කියන කුඩා වෙන තරමට ඒ කියන්නේ ඒ කුඩයි කියන්නේ මේක වක්‍රතාවය වැඩි අර බුක්ක වගේ තියෙන ගතිය වැඩි එහෙම වුණාම මේක මැදට ඇවිල්ලා රැඳිලා තියෙන අවස්ථාව වැඩි එතකොට මේ ඒ සඳහා තමයි අපි මේක පෙන්වන්න යන්නේ හරි දැන් අපි බලමු මේ කොහොමද කරන්න කියලා මේකේ බල ගොඩක් තියෙන්න පුළුවන් හරි මේකේ බල සෑහෙන ප්‍රමාණයක් තියෙන්න පුළුවන් ඒ නිසා අපි මේක ඉතා පැහැදිලිවම බල සටහන් ලකුණු කරන්න ඕනේ හරි දැන් අපි හිතමු මේ සිලින්ඩර තුන මෙතන තියෙනවා මේක සවි කරලා තියෙන. ඒතකොට මේකේ සමතුලිතතාවය අපි සලකන්න ඕනේ නැහැ. ඒක තමයි පැහැදිලිම දේ. ඒකනික ලීසි. ඒකෙන් ගැටලුව පහසු වෙනවා. දැන් මේකේ බර මුලින්ම තියෙනවා මේ සිලින්ඩර වල බර. මේක 2W 2W මේක W. ඒ ටික අපි මේ රූපයෙන් එළියටම ගත්තම ලීසි. ඒතර මේ ඇතුලේ තියෙන සංකූලතාවය ටිකක් අඩු වෙනවා. සංකීර්ණ බව අඩු වෙනවා. ඒ වගේම මේ සිලින්ඩර දෙක ඇවිල්ලා මෙතන වදිනෝනේ. එතකොට මේ දෙකම මේ පෘෂ්ඨයට ලම්බකව තියෙන්නේ පෘෂ්ඨ දෙකටම ලම්බකව ඉන්ද එක එකක් මේ කේන්ද්‍ර හරහා යන්න ඕනේ හැබැයි මේකේ සම්මිතියක් තියෙන බව පේනවා ඒ නිසා මේක හරියටම තිරස්ව තියෙන්න ඕන. එතකොට මේ බල දෙක ඒ සිලින්ඩරේ මත B මගින් මේ පැත්තටත් ඒ වගේම B සිලින්ඩරේ මත A මගින් මේ පැත්තටත් ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. ඊට අමතරව මේ සිලින්ඩර තුන එකිනෙක ස්පර්ශ කරනවා. එතකොට ඒ දෙකත් ඒ ප්‍රතික්‍රියා තියෙන්නේ මේ පෘෂ්ඨ දෙකටම ලම්බකව. එතකොට මේ වෘත්ත හැටියට ගත්තොත් කේන්ද්‍ර හරහා යන්න ඕන. එකිනෙක මත දැන් A මගින් C මත උඩට ප්‍රතික්‍රියාවක් තියෙනවා C මගින් A මත පහළට තියෙනවා. ඒ වගේ BC මතත් අන්න ඒ වගේ ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. මේක සම්මිතිය හින්දා අපිට මේ දෙකම R වශයෙන් ගන්න පුළුවන්. මේ පැත්තට R දෙකක් තියෙනවා. ඊට පස්සේ අවසාන වශයෙන් තියෙන මේ පද්ධතිය රැඳිලා තියෙන්නේ කොහොමද? මේ සිලින්ඩර තුනම රැඳිලා තියෙන්නේ මෙන්න මේ කුහර සිලින්ඩරේ මත. හරි? ඒ කියන්නේ මේ උඩ සිලින්ඩරේ බරත් මේක මත යෙදෙනවා මේ AHB මගින්. එතකොට ඒක කොහොමද තියෙන්නේ? ඒක තමයි හරියටම අඳින්න ඕන. අපි මේ වගේ ගැටලුවක් කලින් කරා. උඩ සිලින්ඩරේ නැතුව. එතකොට මේකේ මේ කුහර සිලින්ඩරේටයි මේ කුඩා සිලින්ඩරේටයි දෙකටම මේක ලම්බක වෙන්න ඕන. අපි දන්න මොකද්ද මේ ප්‍රතික්‍රියාව කොහොම හරි මේ කුඩා සිලින්ඩරේ කේන්ද්‍රය හරහා යන්න ඕන ඒක අරයක් වගේ තියෙන අරය ඔස්සේ තියෙන්නේ ඒ වගේම මෙන්න මේ ලොකු කුහර සිලින්ඩරේ කේන්ද්‍රය හරහත් මේක යන්න ඕන අපි හිතමු කේන්ද්‍රය මේ හරිය තියෙන්නේ කියලා ඒ S කියන එක කියලා ගමු මේ ප්‍රතික්‍රියාව ඒක මෙන්න මෙහෙම ක්‍රියා කරනවා සම්මිතිය මේකත් මේ අතර තියෙනවා ඒතර මේකේ පොඩි සිලින්ඩර මගින් විශාල සිලින්ඩරිය මත ප්‍රතික්‍රියාව සලකන්න ඕනේ නැහැ. මොකද විශාල කුහර සිලින්ඩරය සවි කරලා තියෙන්නේ. මේ. ඒතර මේකේ සමතුලිතතාවය අපි සලකන්න ඕනේ නැහැ. අපි නොදන්න බල රාශියක් ඉතල තියෙනවා. ඒක සලකන්න අවශ්‍ය නැහැ. අපි මෙන්න මේ කුඩා සිලින්ඩර තුනේ ඝන සිලින්ඩර තුනේ සමතුලිතතාවය සලකුවා නම්
මේ ගැටලුව විසඳන්න පුළුවන්. ඒතර මේක දැන් අපි දන්නේ මොනවද දන්නේ නැත්තේ මොනවද? මේ ඔක්කොමගේම අරේ සමාන හින්දා මෙන්න මේ ත්‍රිකෝණය. හැම පාදයකම දිග 2යි r. මෙතන මේක r r r r. ඒ අනදි වශයෙන් මෙතන හැදින්නේ අපිට සමපාද ත්‍රිකෝණයක්. ඉතින් මේ කෝණය අංශක 60යි. ඊට පස්සේ මෙන්න මේ θ කෝණය. මේ s වල ආනතිය අපි දන්නේ නැහැ. ඉස්සර ආනතිය අපි දන්නේ නැහැ. නමුත් ඕගොල්ලන්ට පේනවා මේ මෙන්න මේ දෙක යාකර තුඩටම මේක මේ S බල දෙක හම්බෙන්නේ මේ කුහර සිලින්ඩරේ කේන්ද්‍රය මතදී. හරි කුහර සිලින්ඩරේ කේන්ද්‍රය මත තමයි ඒක හම්බෙන්නේ. ඒතර මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙන්න කුහර සිලින්ඩරේ කේන්ද්‍රය. එතකොට මේ තියෙන්නේ මෙන්න මෙතන R2 තමයි මෙතන තියෙන්නේ. හරි එතන තීට කියන්නේ මේකේ මෙන්න මේ පාදයක සිරසට ආනතිය මේ මේ S බලයේ සිරසට ආනතිය තමයි මෙතන තියෙන්නේ. එතන අපි සිරස් රේඛාව හරියට මේ කුහර ගෝලයේ නෙමෙයි කුහර සිලින්ඩරේ කේන්ද්‍රය ඉදලා අපි මෙහෙම ලම්බකයක් ගැහුවොත් පහළට මේ කෝණේ තීටා වෙනවා. මොකද මේකේ ආන සිරසට ආනතිය තමයි තීටා. එතන මේක තීටා මේක තීටා. මේක R. දැන් කුහර ගෝලයේ කේන්ද්‍රය ඉදලා केंद्रीय दिला मिन्न मेथड टू तीन दूर वेन्नी सिंपल ए हरे सिंपल ए है भाई अपी गण त्रिकोण है मिन्न मेटिकल में इस बाले देखिंग है दिल त्रिकोण है इस हाँ पी बाले देख बोलिंग है दिल त्रिकोण है तो मैं अपी गण नहीं इधर मेथड पतुड़ देखा ही आर में दिग वेन्नी मेथड इधर हम केंद्रीय तीन दूर तो मां सिंपल ए एकिंग मिन्न में सिंपल आर मगर में आर एक नहीं सिंपल आर अड़ुवेना इधर में पादी दिग वेन्नी सिंपल ए रीन सिंपल आर इधर मेक अपने टो वने विलाओ के ईएच के ने कोई अंडर पुलों मेक रिजु कोणी त्रिकोणीय खींदा हरी द अपने टो वने कोणीय साइन टीरा कोस्टीरा वने का कोई अंडर पुलों ईएच होय पुगामा अपने हिंद ईएच होय लेम अपने दानो पाइथागोरस प्रमेय ईएच वर्गे की अन्य एरिनारोल वर्गे रिना आर वर्गे ये वने तब मेक एरिनारोल वर्गे की अन्य ईएच वर्गे दानो सिंपल आर वर्गे अपने दानो ओले ओले में अपने किरीम में ईएच वर्गे लियान ने पुलों ඊරින ආර වල වර්ගය ඍණ ආර වර්ගය. එහෙමනම් මේක මෙහෙම සුළු කරන්න පුළුවන්. කරලා අපි මෙතන උගලන්ට පේනවා ආර වර්ගයට ආර වර්ගය කැපෙනවා. ඒතර මේකේ වර්ගමූලිය ගනිද්දි අපි a කියන එක පොදු පොදු සාධකයක් විදිහට අරගෙනම වර්ගමූලිය ගමු. ඒතර මෙතන ඉන්න ඊරින 2යි r එකේ වර්ගමූලිය. දැන් eh අපි හෙව්වා. දැන් උගලෝ මෙන්න මේ මේ ගාන හරියට plan කරගන්න ඕන කොහොමද කරන්නේ? දැන් උගලගෙන් අහන්නේ සමතුලිතතාවය සඳහා මින්න මේ අවශ්‍යතාවය සපුරන්න ඕන කියලා තමයි ඔයගොල්ලෝ පෙන්වන්න ඕනේ. අපි පොඩ්ඩක් බලමු මේ මේක පහසු කරගන්න. මේක ටික සංකීර්ණ වැඩි. මෙන්න මේ C ගෝලයේ මත ක්‍රියා කරන බල මොනවාද? C සිලින්ඩරේ මත. සිලින්ඩර මේ සිලින්ඩර. ඒතර මේ සිලින්ඩරේ මත ක්‍රියා කරන බල වෙන්නේ බර තියෙනවා. ඒක W. මේ S බලේ මේ සිලින්ඩරයට සම්බන්ධ නැහැ. ඒක මේ පහළ තියෙන සිලින්ඩර හා කුහර සිලින්ඩරේ අතර තියෙන බලයක්. නමුත් මේක රඳලා තියෙන්නේ පහළ තියෙන AB සිලින්ඩර දෙකෙන් ලැබෙන ප්‍රතික්‍රියා දෙක අරුව. ඒ දෙක තමයි R. ඉතින් ඊට මේ මෙතන සමපාද ත්‍රිකෝණයක් හින්දා මේ එක කෝණයක් 60යි. ඊට මේක 60 ඉඳන් මේක 30 30 වශයෙන් බෙදෙනවා මේ කෝණ දෙක. ඊට මෙතන 30 30 වශයෙන් තමයි මේ බල දෙකේ සිරසට ආනතිය. හරි. ඒක තමයි C සිලින්ඩරේ බල සටහන. දැන් පොඩ්ඩක් අපි බලමු A සිලින්ඩරේ මෙන්න මේක. ඒ සිලින්ඩරේ තියෙනවා B මගින් මේ අතර P බලයක්. ඒක තමයි මේ. බර තියෙනවා 2W. ඒක තමයි මේ. R කියලා එකක් තියෙනවා මේ A හා C අතර දෙපැත්තටම. ඒතර C මගින් පහළට තමයි ඒ R බලය තියෙන්නේ. ඒක තමයි මෙතන මේ කෝණ අංශක 30යි. අවසාන වශයෙන් තියෙනවා මේ S බලය. කුහර සිලින්ඩරේ ඉඳන් යෙදෙන බලය. ඒක S. අපි දැක්කා ඒක සිරසට ආනතිය තීටා. දැන් පොඩ පද්ධතියත් අපි පොඩ බැලුවොත් කුඩාවට බැලුවොත් පද්ධතිය මොනවද තියෙන බල මේ අන්තර්බල පුඩා සිලින්ඩර අතර තියෙන සියලු අන්තර්බල කැපුණම මේකේ තියෙන්නේ බර තියෙනවා 2W W 2W මේක රැඳලා තියෙන්නේ මේ S බල දෙක මගින් එහෙම නැත්නම් මේක රඳන්නේ නැහැ ඇතුළේ තියෙන බල වැඩක් නැහැ පද්ධතිය ගන්නකොට ඒක තමයි මම මේ ගත්තෙ මෙන්න මෙතන තියෙන්නේ සිලින්ඩර තුන මේ කෝණේ තීටා S කියන බල සිරස සමග සාදන කෝණේ තීටා මේ තියෙන බර දැන් කොහොමද මේක ප්ලෑන් කරන්නේ දැන් ගානක් හදනකොට ඇප්ලයිඩ් ගානක් පුළුවන් තරම් රූප සටහන් වලින් අපි ගැටලුව නිරවුල් කරගන්න ඕනේ.
එහෙම නැත්නම් අපිට ගාන අමාරුයි. මේවා මනෝමින් හදන්න බෑ. රූපේ රූපසරණ ටිකක් දැම්මයින් පස්සේ අපිට ගාන පැහැදිලිව ඒ කියන්නේ නිරවුල්ව දකින්න පුළුවන්කම ලැබෙනවා. දැන් මේක කොහොමද අපි හදන්නේ? මේක සමතුලිත වෙන්න මොකද්ද වෙන්න ඕන කියන එක දැන් හිතමු. අප්ලයිඩ් පැත්ත, ගානේ ව්‍යවහාරික පැත්ත මොකද්ද මේකේ වෙන්නේ? භෞතිකමය පැත්ත. දැන් මේ අංශුව මේ සෝරි මේ සිලින්ඩරය පහළට වැටුනොත් මේ සමතුලිතතාවය බිඳෙනවා. පහළට වැටෙන්නේ කොහොම වුණාමද? මෙන්න මේ සිලින්ඩර දෙක ඈත් වුණාම. මේ සිලින්ඩර දෙක ඈත් එහා මේ සිලින්ඩර ඈත් වෙන්නේ නැත්තම් මේක වැටෙන්නේ නැහැ පහළට. ඒක කොහොම මොකද්ද එහා මේ සිලින්ඩර ඈත් වීම සඳහා තියෙන එක්ක ඈත් නොවීම සඳහා තියෙන අවශ්‍යතාවය. ඈත් වෙන්නේ නැහැ කියන්නේ මේ දෙක වැදිලා තියෙනවා. යමක් මෙහෙම සිලින්ඩර් දෙක වැදිලා තිනකොට ඒ දෙක අතර ප්‍රතික්‍රියාවක් තියෙනවා. අන්නේ ප්‍රතික්‍රියාව තමයි P. එහෙනම් මේකේ P විශාලයි බිඳුව නම් මේ දෙක වැදිලා තිනවා කවදාවත් C සිලින්ඩරයට පහළට වැටෙන්න බෑ. එහෙනම් අපි අපේ අපි කියන්න ඕන P විශාලයි බිඳුවයි කියන එක. ඒතර P සම්බන්ධ වෙන්නේ නැහැ මේ රූපේ. P සම්බන්ධ වෙන්නේ නැහැ මේ රූපේ. P සම්බන්ධ වෙන්නේ මෙන්න මේකේ. ඒතර P සම්බන්ධ වෙන්නේ මේ අතර තියෙන බලයක් P. අපි තිරස් විභේදනයක් කරා නම් මේකට උගලන්ට P අඩංගු සමීකරණයක් ගන්න පුළුවන්. එහෙම තමයි හිතන්න ඕන. සමතුලිතතාව සඳහා P විශාලයි බිඳුව වෙන්න ඕන. එහෙම තමයි මුලින් ඉඳන් එනවනම් මේ සිලින්ඩර දෙක ස්පර්ශ වෙලා තියෙන්න ඕන. නැත්නම් C සිලින්ඩරේ මැදින් පහළට වැටෙනවා. එහෙම නොවෙන්න මේ දෙක ස්පර්ශ වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ P විශාලයි බිඳුව වෙන්න ඕන. P සම්බන්ධ කරගන්න පුළුවන් එකම සමීකරණය මේක. P තියෙන්නේ මෙතන. එතකොට මේ අතර තිරස් විභේදනයක් කරා නම් P අපිට එනවා. හැබැයි තිරස් විභේදනය කරාම W කැපෙනවා. දෙකයි W කැපෙනවා. අපරාදී. අපි දන්න බලයක්. හැබැයි S කියන එකයි R කියන එකයි කැපෙන්නේ නැහැ. මෙහෙම විභේදනය කරාම R කියන එක සමීකරණයට ඇතුළත් වෙනවා. S කියන එකත් සමීකරණයට ඇතුළත් වෙනවා. ඒ හින්දා මොකද වෙන්නේ? P සම්බන්ධ කරලා අසමානතාවයක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඊට කලින් R හා S හොයලා ඉන්න ඕනේ. දැන් තාම අපි ගාන මිසරසුම් කරනවා. කියන්නේ ගාන විසඳන විදිය සරසුම් කරනවා. R හා S අනිවාර්යෙන් හොයලා ඉන්න ඕන. එහෙනම් මේක දිහා බලන මොගලන්ට පේනවා මේකේ තියෙන එකම බලය නොදන්නා බලය R. මේකෙන් අපි R හොයනවා. කොහොමද R හොයන්නේ? සිරස් විභේදනයක් කරලා. ඒ වගේම අපිට ඕන S හොයන්න. මේ පද්ධතිය සඳහා තියෙන සමීකරණෙන් අපිට සිරස් විභේදනයක් කරොත් S හොයන්න පුළුවන්. එහෙනම් හරි පහසුයි. මේකෙන් හොයනවා R. පද්ධතිය සඳහා තියෙන සමීකරණෙන් හොයනවා S. RS දෙක දන්නවනම් ඔගොල්ලෝ මේකට තිරස් විභේදනයක් දාලා P හොයනවා. ද P උක්ත කරලා P විශාලයි බිඳුවයි කියපු ගමන් අසමානතාවය අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. එහෙම හැමතිස්සෙම ඔගොල්ලෝ ගාන ටිකක් සංකීර්ණ වුණත් නැවතිලා රූප සරණ ටික ඇඳලා හරියට හිතුවොත් අග වෙනකම් කොහොමද යන්නේ කියලා කිසිම ගානක් අමාරු නැහැ. ඒ අන්නේ සංගමයේ තියෙන්න ඕන හැබැයි. ඒ සංගමයේ නැතුව ඔගොල්ලෝ ගත්ත ගමන් ගාන කියවන්න කලින් මොන හරි එකක් ඇඳලා සමීකරණ ලිව්වොත් ගානේ අගට යන්න බෑ. මුල පියවරක් දෙකක් යන්න පුළුවන්. ඒතර ඔගොල්ලෝ ඊට පස්සේ කියනවා ගාන අමාරුයි. නෑ ගාන අමාරු නෑ. අපි කරන විදිය වෙනස්. ඒක මේ වගේ දැන්. දැන් සාමාන්‍ය ක්‍රිකට් ගහද්දී බැට් එකකින් අපිට කියන්නේ සාමාන්‍ය බැට් එකක් තිබුණොත් අපි ගාව ඒකෙන් පන්දුවට පහර දෙන්න ලේසි. පොඩි කියන්නේ විකට් එකකින් අපි ගහන්න ගියොත් විකට් කූරක් අරගෙන ඒක බැට් එකේ හිට පාවිච්චි කරොත් ඒකේ කනෙක්ෂන් එක එහෙම නැත්නම් බෝලේ වද්ද ගන්න සෑහෙන අමාරුයි. හරි අපි කොච්චර හොඳට ෂොට් එක ගත්තත් يعني පන්දුව ඒ විකට් කූර විතර ගන්න අමාරුයි. නමුත් බැට් එකට ගන්න ලේසි. ඒ වගේ තමයි මේකත්. අපේ ක්‍රමයේ තමයි මෙතන වැදගත් වෙන්නේ. මිසක් ගාන අමාරුද ලේසිද කියලා වැඩක් නෑ. හැම ගානක්ම ලේසි. හරි. අපි හැබැයි ගානට හරියට අවතීර්ණ වුණා නම් හරි විදිහට ගාන මේ පැහැදිලි ලෙස සකස් يعني සැලසුම් කරගෙන ගානට අවතීර්ණ වුණා නම් ගානේ හදන්න තියෙන ඊට පස්සේ පියරල් ටික ලියන්න තියෙනවා වරද්දන්නේ නැතුව. ඒතකොට ආයි මම කියන්නම් මේ දෙක අතර ස්පර්ශය තියෙන්න ඕන සමතුලිතතාවය සඳහා P විශාලයි බිඳුව වෙන්න ඕන. P හොයන්න බෑ අපිට මොකද තිරස් විභේදනයක් ගත්තම S හා R කියන බල දෙකම එනවා. මේකෙන් R හොයනවා මේකෙන් S හොයනවා ඊට පස්සේ P හොයනවා. එච්චරයි. එහෙනම් අපි මුලින්ම බලමු මෙන්න මේ C සිලින්ඩරය සඳහා සිරස් විභේදනයක් කරොත් R කොස්තිය ආර් කොස්තිය කියලා බල දෙකක් එනවා. ඒතර දෙකයි ආර් කොස්තිය මෙතනට ඉන්නේ ඍණ W සමාන බිඳුවයි. ඒතර මේකෙන් අපිට කොස්තිය කියන්නේ මුළු තුනට දෙකයි. මේ දෙක කැපෙනවා. ආර් කියන්නේ W වල මුළු තුනයි. මේක සාමාන්‍ය සුළු කිරීමක්. ඒක පැහැදිලි කරන්න දෙයක් නැහැ. පද්ධතියේ සමතුලිතතාවය මෙන්න මේක සලකලා
උගලන්ට මේකේ තියෙන බල SRW W ගොඩක් තියෙනවා සිරස් විභේදනයක් කරොත් 2S කියන්නේ S cos θ එකක් තියෙනවා තව S cos θ එකක් තියෙනවා ඒතර 2S cos θ ඍණ 15ට තියෙනවා 5 W මේ සමාන බිඳුවයි මේකේ 5 W එහාට ගෙනියලා 2 cos θ වලින් බිඳුව නම් S එනවා දැන් මෙතන සාමාන්‍යයෙන් කරන වරදක් තමයි ටිකක් දක්ෂ ශිෂ්‍යෙක් වුණත් cos θ වලට ආදේශ කරගන්න බලනවා cos θ කියන්නේ මොකද්ද කියලා අපිට පුළුවන් නේ මෙන්න මේ ත්‍රිකෝණයට ඇවිල්ලා cos θ හොයන්න පුළුවන් cos θ හොයද්දී eh දන්නේ නැහැ eh අපි ගාව තියෙනවා එහෙනම් දැන් cos θ හොයන්න පුළුවන් ඒක මෙතනට ආදේශ කරගන්නවා එහෙම කරන්න එපා මොකද අපි තාම අපේ අන්තිම උත්තරයට ඇවිල්ලා ඒ කියන්නේ p කියන එක හොයලා නැහැ p හොයන්න කලින් මේව ආදේශ කරම් වෙන්නේ අනවශ්‍ය සුළු කිරීම් ගොඩක් කියලා එහෙනම් හැමදෙස්සම අපි ගැටළු සරලව තියාගන්න ඕනේ එහෙනම් මෙතනදී අපි ආදේශ කරන්නේ නැහැ දැන් තව එකක් හොයන්න දින මොකද්ද අපි r හා s හොයලා ඉවරයි දැන් මොකද කරන්න ඕන මෙන්න මේ p හොයන්න ඕන p එතකොට මේ පැත්තට හොයද්දි මොකද දෙන්නේ p තියෙන වම් පැත්තට අපි මේ පැත්තට විභේදනය කරොත් p තියෙන වම් පැත්තට w කැපෙනවා w සිරස් බලයක් මෙතන ඉන්නේ මොකද්ද s sin θ සිරසට නම් s cos θ තිරසට නම් s sin θ එනවා මෙතන මේ කෝණය 30යි එතන මෙතන කෝණය 60ක් ඉඳ r cos 60ක් වෙනවා හරි p පැත්තටම තමයි r cos 60 එන්නේ එතන p දන r cos 60 මෙතන තියෙනවානේ p දන r cos 60 හැබැයි අපි විභේදනය කරන වම් පැත්තට මේ පැත්තට s කියන එක ඍණ පැත්තට තියෙන්නේ s sin θ ඒක ඍණ ඍණ s sin θ සමානයි බිඳුවයි දැන් ඔගොල්ලෝ p හොයන්න ඕනේ මේ දෙකේ හැ පැත්තට ගෙනිච්චා එතන මේක ධන වෙනවා මේක ඍණ වෙනවා s හා r අපි හොයලා තියෙන්නේ මේ තියෙන්නේ r කියන්නේ w වලට මූල 3යි s කියන්නේ 5 w බෙදීම 2 cos θ cos θ කියන්නේ භාගයයි දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා මෙතන මේක ගත්තාම පස්සේ අපිට සුළු කරගන්න පුළුවන් දැන් p අපි හොයලා ඉවරයි දැන් පද්ධතිය සමතුලිතතාව සඳහා අපි දැක්ක කලින් මොකද්ද අර දෙක ස්පර්ශය තියෙන්න ඕන a හා b වල ඒ කියන්නේ p කියන එක විශාලයි බිඳුව වෙන්න ඕනේ එහෙනම් p තියෙන තැනට අපි මේක දාමු මෙන්න මේ ප්‍රකාශනේ 5 w මම සුළු කරනම දාන්න මේක sin බෙදීම cos කියන්නේ tan බෙදීම 2යි මෙතන w බෙදීම 2යි මූල 3යි මෙන්න මේක විශාලයි බිඳුව වෙන්න ඕන අන්න දැන් මේ ඕගොල්ලෝ හිතන්නේ sin cos වලට ආදේශ කරගත්තා නම් අනවශ්‍ය සුළු කිරීම් ගොඩක් මේකස් එනවා ඒතර ගොඩක් අකුරු ලියන්න වෙනවා ඒ සඳහා අපිට කාලය යනවා ඉතින් කාලය අවම කරගන්න අපි ලියන අකුරු ගන්න අඩු කරගන්න ඕනේ ඒතර අපි තාම ආදේශ කරන්නේ නැහැ මෙතන ටිකම ආදේශ කරන්නේ දැන් එක මේ පැත්තට ගේනවා ගේන ගමන් tan θ වලට ආදේශ කරන්න ඕන මොකද tan θ කියන්නේ අපි දැක්කම මෙතන පොඩ්ඩක් ඕනනි කියලා ලියන්නම් අර ත්‍රිකෝණය ගත්තම මෙහෙම තියෙන්නේ මේක සිම්පල් r මෙතන එනවා අපි හෙව්වා එක eh කියන එක ඒ වතාවක් ඊරින මූල ඊරින සරි මූල ඒ වතාවක් ඊරින 2r මෙතින් අපි එක මෙතන හෙව්වා ඒක මම නිකන් එතන ලියන්නම් මේ උගලන්ට මේ පහසුවට එතන tan කියන්නේ මොකද්ද මේක තමයි θ tan කියන්නේ r බෙදීම මෙන්න මේක ඒක මම මෙතනට ආදේශ කරා ඊට පස්සේ හරස්කුර කරමු මේක ධන ගානකනේ මූලයක් කියන්නේ වර්ගමූලයක් කියන්නේ හැමසෙම ධන වැඩි කරන්න පුළුවන් දෙපැත්ත අසමානතාවය මාරු වෙන්නේ නැහැ දැන් ඔයගලන්ට පුළුවන් මේ දෙපැත්ත වර්ග කරන්න මොකද අපි අරමුණු මොකද්ද අපිට හොයන්න තියෙන ප්‍රකාශනයක් මම පොඩ්ඩක් මෙතන ලියන්නම් අපිට මෙන්න මේ වගේ එකක් උප්පු කරන්න තියෙනවා මේකේ a කියන එක එක පැත්තක තියෙන්නේ a කියන එක r රසුරින් දෙන්න ඕන එහෙනම් a උක්ත කරන්න ඕනේ උක්ත කරන්න ඕනේ හින්දා අපි වර්ග කරමු පොඩ්ඩක් මොකද මේ a දෙකක් තියෙනවා මෙතන වර්ග කරාම මේක එනවා උගලන්ට පේනවා මෙතන මොකද්ද ඒ වල වර්ගයක් අඩංගු එකක් තියෙන හින්දා මේක වර්ග පූර්ණේ කරන්න පුළුවන් ඒතර b වල වර්ගය වගේ ඒතර මෙතන a වර්ගයක් තියෙනවා මෙතන a වල සංගුණකය වෙන්නේ 2r 2r ඒක කොහොමද අපි වර්ග පූර්ණේ කරන්නේ මෙතන a වල සංගුණකය දෙකෙන් බෙදන්න ඕන ඒතර ඍණ 2r දෙකෙන් බෙදුවම ඍණ r ඊට පස්සේ ඒකේ වර්ගය එකතු කරන්න ඕන ඍණ r වල වර්ගය ධන r වර්ගය මේති දැන් ඊතල දෙපැත්තට මේක උත් කරන්න ඕනේ. මේක උත් කරාම මේක ලියන්න පුළුවන් වෙනවා. ඒ ඍණ r වල වර්ගය. අපි මේ වර්ග පූර්ණ කරන්නේ මොකටවත් නෙමෙයි. a එක තැනකට ගන්න. මේ a කියන එක ලස්සනට එක තැනකට එනවා දැන්. ඊට පස්සේ දෙපැත්තේ වර්ගමූලය ගන්නවා. සාමාන්‍ය අසමානතාව වල වර්ගමූල ගන්න බෑ. ධන වෙන්න පුළුවන් ඍණ වෙන්න පුළුවන්. අපි දෙපැත්තම ධන නම් මූලයක් ධන විදිහටම තියාගෙන වර්ගමූලය ගන්න පුළුවන්. මොකද මේකේ ඍණ
සංඛ්‍යාව මේක දන ප්ලේඩ් වලදී ඒක ප්‍රශ්නයක් වෙන්නේ. හැබැයි මෙතන RNA දාන්න බෑ ඔයගලන්ට. මොකද RNA වල වර්ගයයි RNA වල වර්ගය දෙකම එකයි. හැබැයි RNA මෙතන දැම්මුත් ඒක ප්‍රයෝජනවත් නෑ. මේක RNA දෙපැත්තම දන වෙන්න අපි වර්ගමූලයේ ගන්න ඕන. දැන් මේ වගේ තියෙන ප්‍රක්ෂිප්ත වලත් ඊතරදී වර්ගමූලයේ ගන්නකොට අසමානතාවයක දෙපැත්තම දන තියාගෙන ගන්න ඕන. හරි. සාමාන්‍ය කියන්නේ මේ උඩම තාත්වික සංඛ්‍යාවක් වෙන්න ඕන නම් එහෙම වර්ගමූලයේ ගන්න බෑ. ඒතර කරන්නේ එක පැත්තට ගිනියලා සාධක කරලා එකකින් පෙන්වන්න ඕනි. දැන් මේක වර්ගමූලයේ ගත්තම උගලන්ට එනවා මෙතන RNA මෙතන එනවා 76 කියන්නේ 4 වරක් 19. ඒතර 4 වර්ගමූලයේ 2යි 19 වර්ගමූලයේ මූල 19 R වර්ගයේ වර්ගමූලයේ R. මේක පොඩ්ඩක් ලියන්න ඕනේ ඒ විශාලයේ R හින්දා RNA ධන. දැන් ඉතින් R එහා පැත්තට ගිනියමු. RNA මෙහාට ධන R වෙනවා. දැන් මේකේ R කියන එක පොදුවට ගමු. ඒතර 1 ධන 2යි මූල 19. මේ තින් අපේ අවශ්‍යතාවය හරියටම ලැබෙනවා. ඒතර මෙතන ආයෙ මං කියන්නම් අපි මොකද්ද කියලා මේක අඳුර ගන්න ඕන. මේ මේකේ අවශ්‍ය බුණ වැදගත්ම කරුණ තමයි සිලින්ඩර දෙක අතර ස්පර්ශය. ඊට පස්සේ ඒක හොයන්න කොයි විදිහටද අපි එන්න ඕන. හරි. ඔයගොල්ලෝ දැක්ක මේ මෙතනදී P හොයන්න නම් S හා R නැතුව බෑ. දැන් මේ R නොතිබ්බනම් S විතරයි හොයන්න ඕන. ඒක ආර්තිබන ලම්භක සිරස්ව පහලට S විතරයි හොයන්න ඕනේ. නමුත් මේකේ මේ දෙක මුලින් හොයා ගන්න ඕනේ. අපි රූප දෙක ඇසුරින් එක හොයන්න පුළුවන්. හොයලා P හෙවුවෙන් පස්සේ cos θ sin θ වට ඒවට මුලින්ම ආදේශ කරන්න එපා. අවසානයේ සුරු කරලා θ අයින් කරන්න බැරි හින්දා අන්තිම මොහොතේ තමයි ආදේශ කරන්නේ. නැත්නම් අනවශ්‍ය සුරු කිරීම ගොඩක් එනවා. ඊට පස්සේ මේ විදිහට මේක සුරු කරලා අපි අවශ්‍යතාවය පෙන්වන්න පුළුවන්. හරි. අපි ඊළඟ තව get log බලමු 22 වෙනි එක. මේක තියෙන්නේ මේ දණ්ඩක් තියෙනවා. මේක තිරස් බලයකින් සමතුලිතව තියෙනවා. මේ පැත්තේ තන්තුවකින් ගැට ගහලා තියෙනවා. ඒත් මේක මේ හැඩයට තමයි තියෙන්නේ. හරි. ඕක කවදාවත් මෙහෙම තියෙන්න බෑ. තිරස් බලයක් බලකින් අද්දවද වෙන මෙහෙම තියෙන්න බෑ. මේක දණ්ඩ වෙලා මේ මේක උඩට ඇවිල්ලා තියෙන්න බෑ. හරි. මේක මේක බරින්ද මේ කැරකිලා කොහොමද පහළට එනවා. මේ විදිහට තමයි තියෙන්න පුළුවන්. හරි. එතකොට මේක තමයි තන්තු. දැන් මේකේ අපි පෙන්වන්න ඕන tan θ කියන්නේ දෙක යට මූල තුන බව. ඊට පස්සේ තන්තුවේ ආතතිය හොයන්න ඕන. දැන් අපි පොඩ්ඩක් රූපයක් ඇඳුත් උගලන්ට පේනවා. P කියන එක අපිට දීලා තිබුණා P සම්බන්ධ නොකර මේක හදන්න පුළුවන් වෙනවා. මොකද ඔයගොල්ලෝ දන්නවා බල තුනක් කැටදී තමයි මේක සමතුලිතව තියෙන්නේ. P තියෙනවා, ආතතිය තියෙනවා, බර තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම ඒක ලක්ෂ්‍ය වෙන්න ඕන. ඒක ලක්ෂ්‍ය වෙන්න ඕන. එතකොට මෙතන තිරස් බලය අපි දික් කරොත් මේ ආතතිය දික් කරොත් බර හරියට මේ හරහා යන්න ඕන. ඇත්තටම බර තමයි නිශ්චය වශයෙන්ම අපිට කියන්න පුළුවන්. ඒ ඡේදන ලක්ෂය හරහා තමයි ආතතිය තියෙන්න ඕන. ඒතර තන්තුවේ ආනතිය කොච්චර තිරසර ආනතද කියලා තීරණය වෙන්නේ මෙන්න මේ ලක්ෂය අනුව. ඒතර මෙතනින් බර ක්‍රියා කරනවා මේ තිරස් බලය අනිවාර්යයෙන් මෙතනින් යනවා. ඒතර මේක තමයි මේ බර දෙකේ ඡේදන ලක්ෂය. තුන්වන බලය වෙන ආතතිය අනිවාර්යයෙන් මේ ලක්ෂය හරහා යන්න ඕන. එතකොට මේකේ ආනතිය ටීටා කියලා දීලා තියෙනවා. මුලින්ම ටීටා හොයාගන්න ඕන අපි. දැන් තීට වගේ එකක් හොයාගන්න සාමාන්‍ය ගැටලුව කොහොමද කරන්න වෙන්නේ? ආතතියයි P ඔක්කොම හොයලා, කියන්නේ බල දෙකක් තියෙනවා. හොයලා තුන්වෙනි සමීකරණයකුත් ගන්න වෙනවා. ඒක තමයි මේ W කැපිලා යන්නේ. කියන්නේ T කියන එක W වලින් හොයලා, P කියන එක W වලින් හොයලා මොන හරි සම්බන්ධයක් ගන්න ඕන. හැබැයි අපිට ඒ ඔක්කොම ටික එකපාර කරන්න පුළුවන් කොට ප්‍රමේය දැම්මුත්. මොකද මෙතන එහෙම හැඩයක් තියෙනවනේ. එහෙනම් මේ ත්‍රිකෝණය මම පොඩ්ඩක් ආය අඳින්නම් මෙන්න මෙහෙම. මේ කෝණේ 30යි. මේක 90 හිඳ මෙතන කෝණේ 60යි. මම ඒක විතර ලකුණු කරන්නම්. 60යි. මෙතන 90යි. මේක තීටා හිඳ මෙතන 90 වරින තීටා. දැන් මේ කුට් ප්‍රමේ හැඩේ තියෙනවා. මේක තමයි අපේ සාමාන්‍ය ගැටලුවේ නම් තීටා කියන්නේ මේකට. ඒතර මේ පැත්තට තමයි මේකේ විවෘත වෙලා තියෙන්නේ. කෝණ ලකුණු කරන්න වෙන්නේ මේ පැත්තට මෙහෙම. ඒක ශීර්ෂ කෝණ දෙක. ඒතර මේ කෝණ දෙක ගන්නකොට උගල දන්නවා මේ. මෙහෙම තමයි කුට් ප්‍රමේ දාන්න. මේ කෝණෙත් එක මේ එක, මේ කෝණෙත් එක මේ එක. කොට් ප්‍රමේ හැමසෙම කියවන්නේ m ධන n 1 1 කොට් 60 සමාන වෙනවා. මුලින් මේක ලියන්න ඕන. මොකද අපි දන්නවා මේ පැත්තට මේ කෝණේ විවෘත වෙලා තියෙද්දි පිටුපස පැත්තේ මෙහෙන් එන්න ඕන. ඒක මුලින් මෙන්නේ මොකද 1 කොට් 90 වෙන තීටා එකකින් අඩු වෙනවා 1 කොට් 90. මේ කෝණ දෙක ගත්තොත් වෙනස් හා. ඒතර මේ අනුපාත මාරු වෙනවා. නමුත් මේක එහෙම වෙන්නේ නැහැ. මේක හරියට මේ කෝණේට පල් ඉදිරියෙන් තියෙන එකයි මේ කෝණේට ඉදිරියෙන් තියෙන අනුපාතය තමයි ඒකත් එක බද්ධ වෙන්නේ. කොට් 90 කියන්නේ බිඳුවයි. කොට් 90 රින් තීටා කියන්නේ tan තීටා. එතකොට මේ පැත්තේ 2 කොට් 60. අපි දන්නවා කොට් 60 කියන්නේ tan 30 සහස්‍රිත.
අණුවක් එකතු අණුවක් වෙන තැනදී ඒ දෙක සමාන වෙනවා. ඒක කොටහෙර 60 වෙනුව tan 30 හිතුවොත් tan 30 කියන්නේ 1 යට මුළු 3යි. ඒතර මේකට මෙහෙම වෙනවා. ඒතර tan theta කියන්නේ 2 යට මුළු 3යි. ඒතර ඒක අපි පින්නවා. ඊට පස්සේ තන්තුවේ ආතතිය. ඒක අමාරු නෑ නේ. මේක බල තුනක් මගින් සමතුලිත වෙන්නේ මේ. ඒතර මේකට සිරස් විභේදනය කරොත් p කැපෙනවා. t කෙලින් වෙනවා. මෙන්න මෙහෙම. ඒතර මෙතන t sin theta සිරසට දාද්දි ඍණ w සමාන බිඳුවයි sin theta එක හොයන්න වෙනවා. මේක theta කියන්නේ 90ට අඩු කෝණයක් හින්දා ත්‍රිකෝණයක් ගහන්න පුළුවන්. එහෙම නැත්නම් ත්‍රිකෝණ ගහන්න බෑ. ඒතර මේ theta කියන්නේ 2 යට මුළු 3 tan. ඒතර මේක මේකේ වර්ගය 4යි මේකේ වර්ගය 3යි 7යි. ඒතර මේ 7ේ වර්ගමූලය. ඒතර sin කියන්නේ 2 යට මුළු 7යි. ඒක මෙතන ආදේශ කරලා සුළු කරාම t කියන්නේ කියනවා මූල 7යි w විදිහම 2. සමනේ උත්තරේ තහවුරු කරන්න මට ඉඩ නැති නිසා මම එහෙම තියන්නම්. තන්තිය ආතතිය කියලා මේක ලියන්න ඕන. වෙන වචනෙන් ලියනෝ නම් හොඳයි. හරි. අපි තව ගැටලු දෙකක් පවණක් කරා නම් මේක ඇති. අපි ඒක ඊගා වීඩියෝ එකේදී කරමු. හරි. බොහොම ස්තුතියි.